අඩුම මිලක් අත්විඳින්න අපි කවදාත් කීල්ස් යමු. රටේ වෙලා තියන්නේ දූෂිතව පාර්ලිමේන්තුවේ ඉන්නවා, දූෂිතව දේශපාලනය කරනවා, ජනතාවත් ඒගොල්ලන්ට වරින් වරම මනාපයත් ප්‍රකාශ කරනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ජනාධිපති ඉරේ විලම්බුවේ දාලා හරි මොනවා හරි කරලා අපුල්ලලා ඔළුවෙන් හිටවලා තියලා හරි මේ ක්‍රමය වෙනස් කරන්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මහාගමසේකර නිවස අහිමි වෙලා තියෙනවා උසාවි තීන්දුවකින්. මේ තත්ත්වය කොහොමද දකින්නේ? එතුමා පාරට වැටුණා කියලා තමයි හැමෝම කියන්නේ. ඔතුමා කියන්නේ බජට් රෝඩ් එකේ පාරද? මහාගමසේකර. ඔව්. ඔව්දී එතුමා ජනාධිපති පුත්‍රයා ආවේ මේක හැ ගහගෙන. මන්දිරේ පළාතේවත් යන්නේ නැහැ කියලා ආපු දාසේ ඉඳලාම එතන වාඩි වුණේ ඒක සදාකාලිකව ඒකත් කරගෙන ඉන්න බලාගෙන. වෙච්ච දේ හොඳයි. තමන්ගේ නෝනාගේ බත් මුල ලියාගෙන කාලා ජනාධිපතිකම කරනවායි කියලා ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ජනතාවගේ වරමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ඔබතුමා හිතන්නේ? ඔහුත් සන්දානගත වෙලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා. මේ තත්ත්වය කොහොමද? ඒතුවා මම හිතන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒතුවා පොළොන්නරුවට යම් කිසි වැඩ ප්‍රමාණයක් කරා ජනාධිපති හැටියට වැඩ කරේ ආසනයට තමයි වැඩ කරේ වැඩිම. රටේ සමහර පැතිවලට මෙලෝ දෙයක් කළා නැහැ. ඉතින් ඒක අන්දා ඒ ජනතාව පොඩි කෘතගුණ දැක්වීමක් කළා තියෙනවා. හැබැයි ඉතින් නැවතත් ඉදිරියටත් ඒ වගේ බැඳීමකින් භක්තියකින් ජනතාව ඉදී කියලා මම හිතන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.